මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් මේ දවස්වල අපේ කතා බහත් එක්ක ඒ වගේම පණිවිඩත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. නමුත් අද මම කතා කරන්න යන්නේ විශේෂයෙන්ම අද ලංකාවේ තියෙන වාතාවරණය සහ ලංකාවේ තියෙන තත්ත්වය උඩ කිතුණුවගේ කාර්යභාරය නැත්නම් වගකීම. අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට මොකද්ද කරන්න ඕනේ? දැන් අපිට අපි දකිනවා අද මේ දවස්වල උද්ඝෝෂණ තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයේ විදිහට මිනිස් අයිතීන් කියලා කියනවා. දැන් අපි කිතුණුවන් හිටිට මොකද්ද කරන්න? මගෙන් කීප දෙනෙක් ඇහුවා අපිට බැරිද නැත්නම් අපිට පුළුවන්ද මේ වගේ උද්ඝෝෂණ වලට සහභාගී වෙන්න? අපිට පුළුවන්ද කියලා. දැන් මොකක්ද ඇත්තටම කිතුණුවෙක් විදිහට අපි කළ යුත්තේ? අපේ කිතුණුවෙක් විදිහට අපේ කාර්යභාරය මොකක්ද? අපි මේ සිස්ටම් එක මත යැපෙනවද? අපි උද්ඝෝෂණ කරලා නැත්නම් කෑ ගහලා ප්‍රොටෙස්ට් කරලා නැත්නම් වර්ජන කරලා අපි අපේ ඉල්ලීම් දිනා ගන්නට යනවද මේ සිස්ටම් එක තුලින්? මොකද අමතක කරන්න එපා මේක බබිලෝනි සිස්ටම් එක. මේ මුළු ලෝකයේම තියෙන ආර්ථික ක්‍රමය, මේ මුළු ලෝකයේම තියෙන දේශපාලන ක්‍රමය, ඒ වගේ මේ ලෝකයේ තියෙන සමාජ ආගමික ක්‍රමය බබිලෝනියානුවෙන් නැත්නම් බබිලෝනියෙන් පටන් ගත්ත බබිලෝනි ක්‍රමය. එතකොට අපිට දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව කතා කරලා කියනවා මේ අවසාන කාලේ ඒ බබිලෝනි ක්‍රමයෙන් එළියට එන්න. බබිලෝනියෙන් එළියට එන්න කියන අදහස් කරන්නේ ඒකයි. බබිලෝනි ක්‍රමයට හිර නොවි බබිලෝනි ක්‍රමය තුළ තමන්ගේ මේ පොළවේ ජීවත් වෙන කාලය ජීවත් වෙන පිණිස අවශ්‍ය කරන දේ ලබා ගන්න බබිලෝනි ක්‍රමය මත යැපෙන්න එපා කියන එකයි මේ කියන්නේ. ඉතින් අපි දකිනවා ගොඩක් අය මේ කිතුණුවන් ටිකක් වියවුල් වෙලා ඉන්නව නැත්නම් වික්ෂිප්ත වෙලා ඉන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. අපිත් අර පාරට බැහැලා ඒ අය වගේ ආණ්ඩුවට විරෝධය දක්වලා අපේ මේ විදිහටම හැසිරෙනවද? එහෙම නැත්නම් මොකද්ද අපේ කාර්යභාරය? හරි. ඉතින් මම මේක කතා කරන්නේ කිතුණුවට අපේ සභාවට එක සම්බන්ධ වෙලා ඉන්න සහ අපිත් එක්ක ESTV හරහා සම්බන්ධ වෙලා ඉන්න ඒ වගේම අපේ සභාවේ අනිකුත් සහෝදර සහෝදරියන්ට සහ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අන්තර්ජාලය හරහා අපේ YouTube channel එක හරහා සම්බන්ධ වෙලා ඉන්න අයටත් පුළුවන් මේකට නැත්නම් මේ කතා කරන්නේ ඒගොල්ලන්ට අපි YouTube එක හරියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ YouTube එකටත් මේ message එක දාන්න. අපි එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ වර්තමාන කාලේ ලංකාවේ ඇතිවෙන මේ ලංකාවේ වාතාවරණය ගැන මම කතා කරන්නේ. ලංකාවේ වාතාවරණය තුළ මුළු ලෝකයේම අවධානයට යොමු වෙලා තිබෙන ලංකාවේ වාතාවරණය තුළ අපි කිතුණුවන් ඉදිරියට මොකද කරන්න ඕනේ? දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට මේ රටට ව්‍යසනයක් ආපු වෙලාවක නැත්නම් මේ රටේ යුද්ධයක් තිබිච්ච වෙලාවක එහෙම නැත්නම් මේ රටේට යම්කිසි ඛේදවාචකයක් සිදු වෙච්ච අවස්ථාවක අපි දකිනවා සභාව පුරාවටම කිතුණු සමාජයේ පුරාවටම කියවෙන එක පොදු බයිබල් පාඩයක් තියෙනවා. ඒක මම දක්වලා තිනවා ගොඩාක් වෙලාවට අපි ඒක පාවිච්චි කරනවා. දෙකලේකම් 7:14. මමත් කතා කරන්න යන්නේ ඒකෙමයි. හැබැයි ඒකේ තියෙන යම්කිසි කාරණයක් ගැන මම ඔයගලන්ට කතා කරන්න යන්නේ. මේ සුළු වෙලාව තුල මේක දේශනයක් නෙමෙයි. මේක අධ්‍යයනයක් නෙමෙයි. මේක පණිවිඩයක්. දෙවියන් වහන්සේගෙන් සභාවට කිව්වහම මම ලොකු මිනිස්සෙක් නෙමෙයි. නමුත් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයට අඩුම ගානේ ඒක පණිවිඩයක් වෙයි. අපේ කාර්යභාරය මම ඔබට කියන්නම්. සමහරට ඔබ නොදන්නව නම් ඔබ අපේ සභාවේ කෙනෙක් නොවේ නම් පසුගිය දවස් කීපේ පුරාවටම අපි යාඥා කාලවල යෙදුණා. අපි සිකුරාදා උදේ යාඥා කාලයක් තිබුණා. ඊට පස්සේ සිකුරාදා හවස බොහෝ ස්ථානවල යාඥාවන් අපි එසෙව්ව දෙවියන් වහන්සේට. ඒ වගේම අපි ඊයේ රාත්‍රී සෙනසුරාදා රාත්‍රී මධ්‍යම රාත්‍රියේ මම කිව්වා ගෙවල් වල ඉඳලා සෑම කෙනෙකුටම ප්‍රශංසාව ඔසවන්න දෙවියන් වහන්සේට. මොකද අද දවසේ ඔයගලන්ට කොහෙවත් යන්න බෑ කොහොමත්. ඉතින් පරක් වෙලා නිදාගත්තට කමක් නැහැ. 12:01 අතර ඒ දේ කරන්න කියලා මම දන්නවා බොහෝ අය ඒ දේ කරා. ए तुला आपी दिव्यान महांसेर प्रशंसावक ऐसे हुआ है आपी ओबट सिही करना हम 2020 वर्षे दी दिव्यान महांसे आपीट क्यू पारिदी आपी ලංකාවේ විවිධ ස්ථානවලට ගිහිල්ලා අර අපි සාමාන්‍යයෙන් සැමරීම වෙලාවේ අපි දාන ලංකාවේ සිටියම කුරුසයක් මැද්දේ තියෙන ලංකාවේ සිටියමට අනුව ඒක එක සහෝදරියක් මීට වසර ගණනාවකට කලින් මම හිතන්නේ 30කටත් වඩා අධික කාලයකට ඉස්සෙල්ලා දැකපු දර්ශනයක් ලංකාව උදෙසා යාඥා කරනකොට ඒ දර්ශනයට අනුව කුරුසේ කොන් වලට සහ කුරුසේ මැද්දට අපි කණ්ඩායම් එකම වෙලාවේ සහභාගී වෙමින් එකම වෙලාවේ දෙවියන් වහන්සේට යාඥා කරමින් කනලව් කරමින් යක්ෂ බල පරාක්‍රම වලට විරුද්ධව ආත්මික යුද්ධයේ යෙදෙමින් ඒ ස්ථානයේ සිට කූඩාරමක් නැත්නම් මණ්ඩපයක් ප්‍රශංසාවේ මණ්ඩපයක් මේ ලංකාවට ඉහළින් අපි එසෙව්වා ආත්මික තලයේ ස්වභාවික නෙමෙයි ආත්මික තලයේ ඒ ආත්මික තලයේ එසවපු ඒ ප්‍රශංසාවේ මණ්ඩපය නැවත සිහි කරමින් අපි ඊයේ රාත්‍රියේ මම කිව්වා අපේ සභාවයට ලංකාව පුරා විසිරී ඉන්න අයට ඒ ප්‍රශංසාව දෙවියන් වහන්සේට ඔසවන්න කියලා. ඉතින් මේ සියලු කාරණා වලින් අපි එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි අපි කරන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම මේ දේශය ඉෂ්ට වෙන පිණිස අපි උන්වහන්සේට යටත් වීම සහ උන්වහන්සේට කීකරු වීම. එතකොට අපි කිතුණුවෙක් හැටියට මේ කාලයේදී මේ දේශයේ වියවුලක් තියෙන වෙලාවක මේ දේශයේ දෙවියන් වහන්සේගේ හස්තය ක්‍රියාත්මක විය යුතු කාලයක අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට මොකද්ද කරන්න ඕනේ? අපි නිකන් බලන් ඉන්නවද දෙවියන් වහන්සේ ඒ දේ ඉෂ්ට කරනකම්? එහෙම නැත්නම් අපිටත් කාර්යභාරයක් තියෙනවද? දැන් දෙවියන් වහන්සේ අපිට ඉඟියක් දෙනවා අර මම කියපු දෙකලේකම් 7:14 වෙනි පදයේ තුලින් මම හිතනවා දෙවියන් වහන්සේ අපිට ඉඟියක් දෙනවා. මොකද ඒක කතා කරේ ඊශ්‍රායල් සෙනගට. ඒ කතා කරේ ඊශ්‍රායල් සෙනගගේ පාපය උදෙසා ඔවුන් සම්බන්ධව. දැන් ඒ ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේ කතා කරපු දේ අපි දකිනවා ගලාති 3:26, 27, 28 අපි කියවනකොට අපි දකිනවා දෙවියන් වහන්සේ ඉදිරියේ යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද කියලා වෙනසක් නැහැ කියලා කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ ඉදිරියේ යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද කියලා වෙනසක් නැහැ. ඒ නිසා ආබ්‍රහම්ගේ පොරොන්දු වලට අපි උරුමකාරයෝ වෙනවා ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන බෞතිස්මය නිසා ක්‍රිස්තුස් වහන්සේ අපි පැලඳගත්ත නිසා. එතකොට ආබ්‍රහම්ගේ පොරොන්දු වලට අපි උරුමකාරයෝ වෙනවා නම් එහෙනම් දෙවියන් වහන්සේගේ ඒ ඊශ්‍රායල් දුන්නා වූ පොරොන්දුත් අපිට ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අයිති වෙනවා උරුම වෙනවා. ඒ නිසා අපි ඒ පදය දෙකලේකම් 7:14 වෙනි පදය අද දවසේ අපේ දේශයේ උදෙසා කැක්කුමක් තියෙන. දේශයට දොස් කියන නෙමෙයි. මේ දේශයේ සෙනග වෙනුවෙන් මේ දේශයේ වාසය කරන මිනිස්සුන්ගේ සදාකාලික ජීවිතය උදෙසා සදාකාලිකව ඔවුන්ගේ සදාකාලිකත්වය උදෙසා කැක්කුමක් තියෙන අය බරක් තියෙන අය විනාශයට යන සෙනග ගැන යම්කිසි වේදනාවක් තියෙන අය හැටියට මම හිතනවා අපි මේ පදය තුල තියෙන දේ අද සුට්ටක් අපි විග්‍රහ කරලා ඒකේ අපි නොකරන දේ බලමු මොකද්ද කියලා. දැන් මේකේ කතා කරලා තියෙනවා මාගේ නාමයේ දරන මාගේ සෙනග. මම බයිබල් වර්ස් එක මට දාන්න අද විදියක් නැහැ. මාගේ නාමයේ දරන මාගේ සෙනග හරි කියනවා humble themselves own yatatwi hari yatatwi hari issallam api karanna ona de thamai yatat wen eka yatat wen eka yatat wenawa kiyanne me deshaye thiyena prashna wala gana minissunta dos kiya kiya avidin eka nemei hari protest karana ayata sahayoge dakwamin tawat viyawulata gindara dana eka nemei hari මම මේක වැරදි කියලා කියන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. ඇත්ත මිනිසුන්ගේ වේදනාව තියෙනවා. මිනිසුන්ට ගොඩක් දුකක් තියෙනවා. මිනිසුන්ට ගොඩක් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මිනිසුන්ට කරගන්න දෙයක් නැතිකමට තමයි පාරට බැසෙන්නේ. මොකද ඒගොල්ලෝ දන්නේ එච්චරයි. ඒගොල්ලන්ට තියෙන්නේ තෙච්චරයි. එයාට වෙන පිහිටක් නැහැ. මම දැක්ක සමහර අවස්ථාවල ඒ ප්‍රොටෙස්ට් කරන අය අවංකව ඇතුලේ ගින්දරක් එක්ක කතා කරන බව අපිට තේරෙනවා. ඒ ඇත්තටම ගින්දරක් තියෙනවා මේ මිනිස්සුන්ට. ඒ වුණාට ඒගොල්ලන්ට පිහිටක් නැහැ. ඒගොල්ලන්ට සරණක් නැහැ. ඒගොල්ලන්ට මේ සිස්ටම් එක තුලින්ම උත්තර හොයන්න ඕනේ. ඒගොල්ලන්ට මේ සිස්ටම් එක නැත්තම් බැබිලෝනි ක්‍රමයට ඉහළින් දෙයක් ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් අපි දෙවියන් වහන්සේගේ සෙනඟ හැටියට මේ බැබිලෝනි ක්‍රමය මත යැපිය යුතු නැහැ. අපි ඒක යැපෙන්න බෑ අපිට. අපිට බැබිලෝනි ක්‍රමයෙන් එහාට ගිය නැත්තම් ඊට උඩින් වාසය කරන බැබිලෝනි ක්‍රමය සහ මුලින් විනාශ කරන්න දැන් ඉදිරියේදී මේ ලෝකයට නැවත එන්නා වූ ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව හැටියට අපිට ඒ දෙයට සම්බන්ධ වෙන්න බෑ. අපිට ඒකත් එක්ක එකතු වෙන්න බෑ. හරි. අපිට පිහිටක් තියනවා. අපිට සරණක් තියනවා. බැබිලෝනි ක්‍රමයේ මත අපි යැපෙන්න අවශ්‍ය නැහැ. මම ඔයගලන්ට කියන්නම් බැබිලෝනි ක්‍රමයේ මත යැපෙන්න ඕනේ නැහැ. ඉන් එහාට ගිය දෙවි කෙනෙක් අපිට ඉන්නවා. එතකොට අපි මේ සිස්ටම් එක තුලින්ම යැපෙන්න හදනවා නම් දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? අපි දකිනවා සමහර වෙලාවට මේ පහුගිය කාලේ අර වසංගතයත් එක්ක කිතුනුවන් හැසිරෙච්ච විදිහ. කිතුනුවන් එළියට බහින්නේ නැහැ. මේ රජෙන් අවසර දීලා තියෙනවා එළියට යන්න. යන්නේ නැහැ. බය. කෝ දෙවියන් වහන්සේ? සමහර චර්ච් වලට ඇතුල් වෙන්න එන්න තහනවා. වෙන ගවර්න්මන්ට් ඔෆිස් වලත් තාම අහන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කියනවා ඉන්ජෙක්ෂන් ගහලා නැත්නම් දෙන්නේ නැහැ කියලා. එන්න බෑ කියලා. ඒ වගේ වාතාවරණ මේ කිතුනෝ. කෝ දෙවියන් වහන්සේ. කෝ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ජීවිතේ කොහෙද ඉන්නේ? නැත්නම් දෙවියන් වහන්සේ නිකන් සංකල්පයක් විතරද? අපිට සංකල්පයක් විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපිට සංකල්පයක් නෙවෙයි. දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ජීවමාන යේසුස් වහන්සේ අප අතරේ වැඩ වාසය කරන දෙවියන් වහන්සේ අපිත් එක්ක නිතර ඉන්න දෙවියන් වහන්සේ අප තුල වාසය කරමින් අපිව නිරන්තරයෙන්ම ගොඩනගන උන්වහන්සේගේ ස්වරූපයට හරවන දෙවියන් වහන්සේ උන්වහන්සේ ජීවමානයි සත්‍ය වශයෙන්ම ජීවමානයි අන්න ඒ දෙවියන් වහන්සේව තමයි අපි අදහන්නේ. ඉතින් එහෙමනම් අපි බැබිලෝනි ක්‍රමයේ මත යැපෙන්න අවශ්‍ය නැහැ. බැබිලෝනි ක්‍රමය තුල යැපිලා බැබිලෝනි ක්‍රමයේ විදිහට මානව හිමිකම් සංවිධාන වලටයි ජිනීවා වලටයි අරහෙටයි මේටයි මොකටද අපි යන්නේ? ඒ බැබිලෝනි සිස්ටම් එකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනිකර ක්‍රියා කරන්නේ බැබිලෝනි සිස්ටම් එක තුල. ඒක මත යැපෙන්න එපා. එක්සත් ජාතීන්ගේ මහලේකම්ට වඩා උසස් කෙනෙක් තමයි අපි අදහන්නේ. යේසුස් වහන්සේ. උන්වහන්සේ මගේ ස්වභාවයේ අපේ ස්වභාවයේ හිස සමස්ත ක්‍රිස්තු ශරීරයේ හිස ශරීරය යටත් වී යුත්තේ හිසට. ඒ නිසා අපි යැපෙන්න උන්වහන්සේ මත. ඒතර අපි යටත් වෙන්න ඕනේ කාටද? අපි යටත් වෙන්න ඕනේ බැබිලෝනි සිස්ටම් එකට නෙමෙයි. අපි යටත් විය යුත්තේ දෙවියන් වහන්සේට, උන්වහන්සේගේ වචනයට, උන්වහන්සේගේ ආඥාවලට. ඒතකොට අපි යටත් වෙනවා කියලා කිව්වහම දෙවියන් වහන්සේ අපිට කිව්වහම ඔවුන් යටත් වෙයි කියලා කිව්වහම උන්වහන්සේ අදහස් කරන්නේ උන්වහන්සේට යටත් වෙන එක. සම්පූර්ණ යැපීම උන්වහන්සේ මත වෙන මුකුත් නැහැ. ගන්න උදාහරණයකට දානියෙල්. දානියෙල් ඇත්තටම වහල්කමේ හිටපු කෙනෙක්. බැබිලෝනි වහල්කම තුල ඔහු හිටියා. දෙවියන් වහන්සේ ඔහු උසස් කරා. නමුත් ඔහු කිසිම වෙලාවක කිසිම රජ කෙනෙක්ගෙන් ඉල්ලුවේ නැහැ. ඊශ්‍රායල් සෙනගව නිදහස් කරලා යවන්න කියලා. නෑ. ඔහු දැනගෙන හිටියේ අවුරුදු 70කට පස්සේ යනවා කියලා ජෙරමියා පොත කියවලා තියෙන නිසා. ඒ නිසා ඔහු ජෙරමියා පොත කියවන වෙලාවකදී ඔහු දැක්ක මිදෝ රාජ්‍ය දැන් ස්ථාපිත කරගලා තියෙන වෙලාවේ අවුරුදු 70 සම්පූර්ණලා තියෙන වෙලාවේ ඔහු ගියේ නැහැ මිදෝ අධිරාජ්‍යවාදියා ගාවට. මෙන්න ජෙරමියා ලියලා තිනවා මේකක්. ඒක නිසා ඔයා අපිව නිදහස් කරන්න ඕනේ කියලා එතනට ගියේ නැහැ. එයා ගියේ දෙවියන් වහන්සේ ඉස්සරහට. දානියෙල් ගියේ දෙවියන් වහන්සේ ඉස්සරහට. ගිහිල්ලා කිව්වා දානියෙල් යටත් වෙලා. යටහත් වුණා. ගාබ්‍රියෙල් දූතයා කියනවා නුඹ යටත් වුණා කියලා. නුඹ යටත් වෙන්නත් කාරණා අවබෝධ කරගන්නත් යෙදුණු මුල් දවසේ නුඹේ යාඥාව ඇහුවා. ඒකයි කිව්වේ. යටත් වුණා. අන්න ඒ වගේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ යටත් වෙන්න. යටත් වෙන්න. දෙවියන් වහන්සේ මත යැපෙන්න. යටත් වෙනවා කියන්නේ මේ ඔළුව පාත් කරන එක නෙමෙයි. පිටන්ට ගිහිල්ලා ඔළුව පාත් කරන එක නෙමෙයි. යටත් වෙනවා කියන්නේ උන්වහන්සේ මත යැපෙනවා. ස්වාමිනේ ඔයා විතරයි. ඔබ වහන්සේ විතරයි ස්වාමිනේ. මගේ පිහිට ඔබ වහන්සේ විතරමයි. වෙන කවුරුත් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මානව හිමිකම් කොමිසමවත් අරකවත් මේකවත් මුකුත් නෙමෙයි. මේ බැබිලෝනි සිස්ටම් එකක් නෙමෙයි. ඊළඟට ජනාධිපතිවරයා හෝ දැන් ඉන්න ජනාධිපති කවුරුත් නෙමෙයි. අපේ යැපීම තියන්නේ මිනිස්සයා මත නෙමෙයි. ස්වභාවික කාරණාවලට අපේ යැපීම දෙවියන් වහන්සේ මත විතරමයි. දෙවියන් වහන්සේ මත විතරමයි. අන්න ඒ යටත් වීම ඔබ මා තුල තියෙනවා මුලින්ම. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ මාගේ නාමයේ දරන මාගේ සෙනඟ. ඒ කියන්නේ උන්වහන්සේගේ නාමයේ දරනවා කියලා වර්තමානයේ අදහස් කරන්නේ ඊශ්‍රායෙල්වරු අතීතයේ දැන් වර්තමානයේ උන්වහන්සේගේ සබාව ක්‍රිස්තියානි. මොකද උන්වහන්සේගේ නාමය යේසුස් ක්‍රිස්තුස්. ඒ යේසුස් ක්‍රිස්තුස් යන නාමය දරන ක්‍රිස්තියානි අය මොකද කරන්න කියන්නේ ඉස්සල්ලාම යටත් වෙන්න. ඉස්සල්ලාම යටත් වෙන්න. Humble themselves and pray. යාඥා කරන්න. අපි යාඥා කරනවා. යටත් වෙලා යාඥා කරනවා. ඩානියෙල් කරේ ඒක. යටත් වෙලා යාඥා කරා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වාමීනි. ඔබ වහන්සේ කැමැත්ත මොකක්ද? ඔබ වහන්සේ කැමැත්ත මම මොන දේ කරනවටද? ඔබ වහන්සේ කැමැත්ත මම මෙතන කොහේ ඉන්නවද? ඔබ වහන්සේ කැමැත්ත මොකක්ද? අන්න ඒ දේ කරන්න. ඊට පස්සේ යටත් වෙලා යාඥා කරන්න. අහන්න උන්වහන්සේගේ. ඊට පස්සේ කතා කරලා කියනවා seek my face. මාගේ මුහුණ සොයන්න. නිකන් යාඥා කරන්න නෙමෙයි. උන්වහන්සේගේ අත හොයන්න නෙමෙයි. උන්වහන්සේගේ හස්තය නෙමෙයි අපි හොයන්නේ. දැන් අපි මේ දවස්වල යාඥා කරනවා ගොඩක්. අපි දන්නවා අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා, අවශ්‍යතාවයන් තියෙනවා, හිඟකම් තියෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේගේ හස්තය හොයනවා. උන්වහන්සේගේ හස්තය. සැපයීම. අත දිහා බලන්න. स्वामी मट अहवाल देना मे दे हिंगाई मेक हिंगाई मेहम हिंगाई अरक हिंगाई अरकोने मेकोने के उन्ना से अत दिहा बलन नहीं अत दिहा बलन के उन्ना से किया मुहून सोयान उन्ना से मुहून सोयान सीक माय फेस मुहून सोयान किला किया उन्वहान से व दकिन ए अभिमुख है मुहून सोयान किया नहीं क्या अभिमुख है तुला वो अभिमुख है अद दकिने का देव अभिमुख है आशा किरीम देवियन वाहन से गे अभिमुखे तुल रेंदेने का आशा करने का उन्वाहन से के सैलस्म देना गानने का उन्वाहन से दाकिन दे दाकिन उन्वाहन से आहान दे आहान उन्वाहन से कियन दे अपि आहान मुहन सोयना कियने का अपे दर्शन अपने में උන්වහන්ස के दर्शन है උන්වහන්ස දකින්නේ මොනවාද උන්වහන්ස කොහොමද ලෝකයේ මේ වෙලාවේ දකින්නේ විශේෂයෙන් අපි දේශය ගැන යාඥා කරනකොට උන්වහන්සේගේ මුහුණ සොයනවා කියලා කියන්නේ අපි දකින්න ඕනේ දෙවියන් වහන්සේ කොහොමද මේ දේශය දකින්නේ දෙවියන් වහන්සේ මේ දේශය දකින විදිය අපි දැනගන්න අවශ්‍යයි අපි දකින්න ඕනේ අන්න ඒ විදියට අපි දකින විදියට නෙමෙයි ඔයා මම දැක්කහම සමහරට මේ දේශය ගැන බලාපොරොත්තු වෙන්නේ මේ දේශය ගිහිල්ලා ඉවරයි ගන්න දෙයක් නැහැ. ඒක නිසා තමයි සමහර ක්‍රිස්තියානි රට යන්න හදන්නේ. අතහැරලා දාන. එහෙනම් අයියෝ මේ රටේ ඉපැද්දුවේ. ඒ රටක ගිහිලා සේවය කරන්න, ඒ රටේ ඉන්න මිනිස්සුන්ට සුභාරංචිය දෙන්න, එමෙතන ඒ රටේ ඉන්න ලාංකිකයන්ට දිව්‍යනස ගැන කතා කරන්න නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ලංකාවේ තියෙන ප්‍රශ්න නිසා, දුෂ්කරතා නිසා කවදාවත් යන්න එපා. හරි. මුහුණ සොයනවා කියන්නේ දෙවියන් වහන්සේ මේ දේශය දකින්න විදිහට දකින්න. ඔයා දෙවියන් වහන්සේ දකින්න විදිහට මේ දේශය දකින්න ගත්තොත් අපිට වෙන්නේ අපේ ආකල්ප වෙනස් වෙනවා. අපේ සම්පූර්ණ මානසිකත්වය වෙනස් වෙනවා. අපි මේ දකින්න පොළව මට්ටමේ ඉඳලා දකින්න දේ නෙමෙයි. උන්වහන්සේ උඩ ඉඳලා ගොඩක් දකින්නවා. උන්වහන්සේ අතීතය දකින්න, වර්තමානයේ දකින්න, ඒ වගේම අනාගතයත් දකින්න. ඒ නිසා දෙවියන් වහන්සේ දකින්න විදිහට මේ දේශය ගැන දකින්න උන්වහන්සේගේ මුහුණ සොයන්න. උන්වහන්සේ කියන දේ අහන්න. මොකක්ද උන්වහන්සේ කියන්නේ මේ දේශය ගැන? මොනවාද ඔයාලට කතා කරලා කියන්නේ මේ දේශයේ වර්තමානය ගැන, අනාගතය ගැන, නුදුරු අනාගතය ගැන? මොනවාද උන්වහන්සේ කියන්නේ? අහන්න උන්වහන්සේගෙන්. සම්බන්ධ වෙන්න උන්වහන්සේත් එක්ක, දෙවියන් වහන්සේත් එක්ක. මං කියුවා බොහෝ ස්වභාවික විපත් එන්න යනවා කියලා. මේ ඔක්කොමත් එක්ක ස්වභාවික විපත් දෙවියන් වහන්සේ මේ ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම එන ඉඩ හැරලා තිනවා. උන්වහන්සේ වන්නේ එන ඉඩ හැරලා තිනවා. ඒ වගේ දෙවියන් වහන්සේ මොකද්ද අපිට කතා කරන්නේ? අහන්න. ඒ ඔක්කොම මුහුණේ තියෙන්නේ. දකින්න කිව්වේ. වචනය, කට, කන්. උන්වහන්සේ අපේ යාඥා වහනවා. මුහුණ සොයනකොට. ඒ නිසා යටත් වෙන්න ඕනේ. ඒ වගේම යාඥා කරන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේගේ මුහුණ සොයන්න ඕනේ. ඊළඟට තියෙනවා වැදගත්ම කාරණය. And turn from their wicked ways. දුෂ්ට මාර්ගවලින්, නපුරු මාර්ගවලින් හැරෙන්න. දැන් දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනඟ නපුරුකම් කරලා තිබුණා. දැන් මේ නපුරුකම් මේ ලෝකේ සම්ප්‍රදාය විදිහට කරන නපුරුකම් නෙමෙයි. හරි. මේ කතා කරන්නේ ඒව ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ඒව ගැන නෙමෙයි. හරි. නපුරුකම මෙතන දුෂ්ටකම කියලා කතා කරන දේ ඊට ඩී ටිකක් වෙනස් දෙයක්. හරි. අපි චුට්ටක් මම මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ කියවන්න. මොකද අපි චුට්ටක් කියමු 1 සාමුවෙල් පොතේ. හරි. 1 සාමුවෙල් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ නපුරුකම දුෂ්ටකම ගැන කතා කරනකොට අපිට තියෙනවා සාවුල් කරපු අකීකරු ක්‍රියාවක් ගැන. සාවුල්ට දෙවියන්සි කිව්වහම සහමුලින් අමලකරුව මරා දමන්න කියලා දෙවියන් වහන්සේගේ වචනයට ඔහු භාගයට කීකරුලා ඉතුරු භාගයට වකීකරු වුණා. ඒ නිසා සාමුවෙල් කතා කරලා කියනවා සාමුවෙල් කියනවා සාවුල්ට අකීකරුකම හරියට විච්ක්‍රාෆ්ට් වගේ. හරි. ඒ වගේම හිතුවක්කාරකම රූප නමස්කාරය වගේ. අකීකරුකම කැරලිකාරකම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන දෙයට හරි විදියට කීකරු නොවීම. දැන් සාවුල් කියපු ගොඩක් දේවල් කරා එකක් දෙකක් කරේ නැහැ. සෙනඟට බයයි, මිනිසුන්ට බයයි. මිනිසුන්ගෙන් වැරදි දේ අහන්න වෙයි කියලා සාවුල් කීපයක් කරේ නැහැ. අන්න ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මේ සාවුල්ට කතා කරලා කියන්නේ සාමුවෙල් හරහා පූජාවට වඩා කීකරුකම අගනේය කියලා. අකීකරුකම. අකීකරුකම කියන්නේ දෙවියන් වහන්සේ කියපු දෙයට බාගෙට කීකරු වීම නෙමෙයි. සාවුල් එකයි කරේ. බාගෙට කීකරු වුණා. දැන්සි කතා කරලා කියන මං කියන දෙයට සම්පූර්ණ කීකරු නොවීම කැරලිකාරකම කියලා. අන්න ඒක විච්ක්‍රාෆ්ට් වහා සමානයි. නැත්තම් දුෂ්ටකම. නැත්තම් විච්ක්‍රාෆ්ට් කියුවහම මෙතන අදහස් කරන්නේ අර ගුරුකම් යන්තර මන්තර ගුරුකම් අන්නේ වගේ. අන්න ඒ හා සමානයි. ඒ වගේම හිතුවක්කාරකම. හිතුවක්කාරකම කියන්නේ ස්ටබන්නස්. ඒ කියන්නේ කොච්චර කිව්වත් පිළිගන්න කැමති නැහැ. වරදක් කරා කියලා කිව්වට අපි දෙවෙනස කිව්වම ඔයා මේ කරන්නේ වරදක්, ඔයා මේ කරන්නේ වරදක් කියලා කිව්වහම ඒ වරද පිළිගන්න කැමති නැහැ. ඒ මොකද්ද? හිතුවක්කාරකම. ඒක හරියට රූප නමස්කාරය වගේ. ඒක හරියට රූප නමස්කාරය වගේ. එතකොට ඒ රූප නමස්කාරය කිරීම සහ විච්ක්‍රාෆ්ට් මායාකාරකම් ගුරුකම් යන්තර මන්තර ඒ දේවල්. ඒ ඔක්කොම දුෂ්ටකමට අයිති දේවල්. එතකොට දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනඟ දුෂ්ටකම් කරනවා කිව්වහම අර ස්වභාවික රූප නමස්කාරයවත් නැත්නම් ගිහිල්ලා කට්ටඩියක් හම්බෙලා ඒ දේවල් කරන එකම නෙමෙයි. පරණ කිවිසුමටම අනුව. පරණ කිවිසුමේ මෙහෙම තියෙනවා. ඒතකොට අලුත් කිවිසුමේ කොච්චර ඒක වැදගත් ඒක වැඩි වෙන්න ඕනද? ඒ කියන්නේ අකීකරුකම, හිතුවක්කාරකම විච්ක්‍රාෆ්ට් කරා හා සමානයි. හිතුවක්කාරකම කැරලිකාරකම සමානයි. ස්ටබන්නස් එක रूप नमस्कारे वगे हितुवकारकम हरिट रूप नमस्कारे वगे केरलिकारकम देवयन्नांसे කියපු දේ නොකරන එක ඒ ආකාරයෙන් මිශ්‍ර නොකරන එක විචක්‍රාප් වගේ. එතකොට දෙවියන් වහන්සේ කියනවා මේ දුෂ්ට මාර්ග වලින් හැරෙන්න. මොකද යටහත් වුණා නම් මුලින් යටහත් වෙන්න තීරණය කරා නම් එහෙනම් උන්වහන්සේගේ වචනයට සම්පූර්ණ කීකරු වෙන එක එච්චර අමාරු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට කීකරු වෙන්න සම්පූර්ණයෙන් කීකරු වෙන්න අපහසු වෙන්නේ අමාරු වෙන්නේ ඒක අමාරු කාර්යයක් වෙන්නේ යටහත්කම නොමැතිනම්. ඒ නිසා යටහත්කම ඇති කරගන්න කියලා දෙවියන්ස් ඉස්සල්ලාම කිව්වේ ඒකයි. යටහත්කම ඇති කරගන්න. යටහත් වෙන්න. ඊට පස්සේ යාඥා කරන්න උන්වහන්සේගේ මුහුණ සොයන්න. අවසාන වශයෙන් උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ තුල දුෂ්ටකමෙන් ඒ දුෂ්ටකමේ මාර්ගවලින් හැරිලා දෙවියන් වහන්සේගේ මාර්ගයේ සුද්ධකමේ මාර්ගයේ යන යටහත්කමේ මාර්ගයේ යන මෙන්න මේකයි දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ. අන්න එහෙම අපි කරනවා නම් මේ කවුද දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනඟ? ඇත්තටම රෙම්නන්ට් එක. දැන් මේ දේවල් මුළු කිතුණු ශරීරයම පිළිගන්නේ නැහැ. මම මේ කියපු දේවල් මුළු කිතුණු ශරීරයම පිළිගන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. හැබැයි අඩුම ගානේ කණ්ඩායමක් පිළිගන්නවා. මම කිතුණු ශරීරය කියලා අදහස් කරන්නේ ලංකාව ගැන. මම මේ කතා කරන්නේ ලංකාව සම්බන්ධයෙන් නිසා ලංකාවේ කිතුණු ශරීරය. මේ කාරණාවල් ඔක්කොම පිළිගන්නේ නැහැ. ඒවට එකඟ වෙන්නේ නැහැ. මම මේ කියන දෙයට එකඟ වෙන්නේ නැහැ. හැබැයි අඩුම ගානේ රෙම්නන්ට් එක ටික දෙනෙක් ඒ දේ කරනවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපි කණ්ඩායම කරනවා නම් අපි අනිත් අය ගැන දොස් තබන්න ඕනේ නැහැ නේ. අපි කරමු. මේකට එකඟ කට්ටිය කරමු. හරි? අනේ දේ අපේ අතින් සිද්ධ වෙනවා නම් අපි ඒ දේ කරනවා නම් හරි සමාවෙන්න. දෙනස මොකද මම කරන්නේ? හතේ 14 සමාවෙන්න. හතේ 14. right. උන්වහන්සේ කියනවා අනේ වෙලාවේදී I will forgive their sin and heal their land. හරි. මේක ඊශ්‍රායල් ගැන කියපු දේ මම දන්නවා. මේක ඊශ්‍රායල් සම්බන්ධව කියපු දේ. හැබැයි මේක අපිට අදාළයි. ඒතර අපිට අදාළ වෙන නිසා උන්වහන්සේ අපි මේ දේශයේ ඉඳගෙන මේ දේශයේ දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනඟ හැටියට අපි යටත් වුණොත් අපි උන්වහන්සේ ඉදිරියේ යාඥා කරොත් උන්වහන්සේගේ මුහුණ සෙව්වොත් උන්වහන්සේගේ හස්තය නෙමෙයි උන්වහන්සේගේ මුහුණ සෙව්වොත් උන්වහන්සේගේ සැලැස්ම මොකද්ද? උන්වහන්සේ කැමැත්ත මොකද්ද? උන්වහන්සේ දකින්නේ කොහොමද? මේ දේශයේ උන්වහන්සේ දකින්නේ මොනවද? අනේම කරලා අපේ දුෂ්ට මාර්ග වලින් මොනද දුෂ්ටකම උන්වහන්සේට අකීකරු වීම උන්වහන්සේ කියපු දේවල්ට සම්පූර්ණ එකඟ නොවීම අනේ මාර්ගවලින් හැරිලා උන්වහන්සේ වෙතට ආවොත් උන්වහන්සේ කියනවා උන්වහන්සේ ස්වර්ගයේ සිට බලා ඔවුන්ගේ දේශය සුව කරනවා කියලා. heal their land ඔවුන්ගේ දේශය කියලා කිව්වේ. දෙවියන්වන්ස එක දේශයකට සීමා කළේ නෑ ඒක. මේ ඊශ්‍රායල් දේශය මං සුව කරනවා කියලා කිව්වේ නෑ. heal their land කවුද? පසුතැවෙන කට්ටියගේ දේශය උන්වහන්සේ සුව කරනවා. ඒක අපිට අදාළ කරන්න උන්වහන්සේ ඉඩ තිබ්බා කියලා මං හිතනවා. වචන පාවිච්චි කරනකොට උන්වහන්සේ පරිස්සමෙන් පාවිච්චි කරනවා. එනිසා ඒක අපිටත් අදාළ වෙන්න ඕන නිසා ඊශ්‍රායල් දේශයට විතරක් එක සීමා කරේ නැහැ. I will heal their land. මම ඔවුන්ගේ දේශය සුව කරනවා. එහෙම යාඥා කරන කෙනාගේ. එනිසා මගේ සහෝදරයා සහෝදරිය අපි යටත් වෙමු දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒ වගේම අපි උන්වහන්සේ ඉදිරියේ පසුතැවෙමු. දානියෙල් කරා වගේ. දානියෙල් 10 අපි දකිනවා දානියෙල් පසුතැවෙනවා. දානියෙල් කියන්නේ ධර්මිෂ්ඨකමේ දෙවියන් වහන්සේගෙන්ම ධර්මිෂ්ඨකම ගැන අසහතිකයක් ලැබූ කෙනෙක්. දෙවියන් වහන්සේම කියනවා දානියෙල් ධර්මිෂ්ඨයි කියලා. එහෙම කෙනා මොකද කරන්නේ? පසුතැවෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දේශය වෙනුවෙන්, පියවරු වෙනුවෙන්, ඔවුන්ගේ පාපය, ඒ අපේ පාපය හැම එකටම. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ ඉදිරියේ සමාව ඉල්ලන්න. ගොඩක් වෙලාවට අපිට සමාව ඉල්ලන්න තියෙන කාරණයක් තමයි අපි මේ දෙවියන් වහන්සේගේ කාරණාවල් ගැන හිතන්නේ නැතුව, දෙවියන් වහන්සේ මේ දේශය ගැන දකින්න විදිහට අපි දකින්නේ නැතුව, අපේ දැක්මෙන්, අපේ ඇස් වලින් මේ දේශය දිහා බලලා අපිත්තර අන්නේ භක්තිකයන් අන්නේ જાතීන් වගේ දොස් තබමින් මිනිස්සුන්ට මේ සිස්ටම් එක මත යැපෙන්න අපි පෙළඹිච්ච අවස්ථාව ගැන අපි උන්වහන්සේගෙන් සමාවිල්ලන අවශ්‍යයි. සමාවිල්ලන අවශ්‍යයි. අනිතකොට උන්වහන්සේගේ අපේ දුෂ්ට මාර්ගවලින් හැරිලා අපි උන්වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ මේ දේශය සුව කරන්න යනවා. සුව කරනවා කියලා අදහස් කරන්නේ මේ ලංකාවට තියෙන එකම විසඳුම යේසුස් වහන්සේ විතරයි. යේසුස් වහන්සේගේ ක්‍රමයට නැත්නම් උන්වහන්සේගේ හස්තය අරගත්තොත් විතරයි, උන්වහන්සේගේ හස්තයට විතරයි මේ දේශය ගලවන්න පුළුවන්. අපි දන්නවා දහසක් අවුරුදු පාලන කාලයේදී මේ රැප්චර් එක සිදු වෙලා ඔක්කොම වෙලා දෙවියන් වහන්සේ මුළු ලෝකෙම පාලනය කරනවා යේසුස් වහන්සේ. ඒක අපි දන්නවා. ඒක ධර්මිෂ්ඨ පාලනයක් වෙනවා. අපි ඉල්ලමු උන්වහන්සේගෙන් දහසක් අවුරුදු පාලනයට කලින් ඒ ධර්මිෂ්ඨ පාලනයේ යම් කිසි මොනවාද පූර්ව ප්‍රකාශනයක් මේ දේශය කරන්න පොඩි මිටේස්ට් එකක් ඒ සම්බන්ධ දෙන්න මේ දේශයට සුව කරලා උන්වහන්සේගේ නාමයේ ගෞරවයට පත් වෙන පිණිස. ඔබ දන්නවද අපි 2015 2014 අන්තිම ඩිසැම්බර් වල අපි දවස් 21ක් විතර දවස් ගානක් අපි ආත්මික යුද්ධ කරා දේශය වෙනුවෙන්. අපි පටන් ගත්තේ එහෙම දේශය වෙනුවෙන් යාඥා කරන්න නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට අත්දැකීමක් දෙයි කියලා. උන්වහන්සේගේ මුහුණ සොයන්න. උන්වහන්සේගේ මුහුණ සොයන්න කියලා අපි निराහාර යාඥා කාලයක් ගත කරා. ඒ යාඥා කාලය තුළ දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වුවා දේශය වෙනුවෙන්. ඒ වෙලාවේ මේ වගේම තීරණාත්මක කාලයක් වෙලා තිබුණා මේ ලංකා දේශයේ. අනේ අවස්ථාවේ දෙවියන් වහන්සේ මඟ පෙන්වුවා අපිට කොහොමද මේ දේශය උදෙසා යාඥා කළ යුත්තේ කියලා. ඒකේ ප්‍රතිඵල අපි අත්දැක්කා. හැබැයි මං හිතනවා ඊට පස්සේ අපි නිකන් ඊට පස්සේ ඒක අතහැරියා කියලා. අපි ඒ සම්බන්ධව ක්‍රියා කරන්නට ගියේ නෑ. මම හිතනවා අපි ඒ ගැන සමාව ඉල්ලන්න ඕනේ. විශේෂයෙන්ම 2015 ඉඳලා අපිත් එක්ක ඉන්න කට්ටිය. අපි සමාව ඉල්ලන්න අවශ්‍යයි. අපි යම් කිසි විදියකින් දෙවියන් වහන්සේගේ කාරණාවල් සුළු කරා නම්, නොසලකා හැරියා නම් සමාව ඉල්ලන්න අවශ්‍යයි. ඔය සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේ අද අපිට කතා කරලා දෙන විශේෂ පණිවිඩය මේකයි. යටත් වෙන්න උන්වහන්සේගේ බලවත් හස්තේ යාඥාවෙන් සිටින්න නිරන්තරයෙන් දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න. හස්තේ නෙමෙයි, දුෂ්ට මාර්ගවලින් හැරෙන්න. ඒ අදහස් කරන්නේ අකීකරුකම, හිතුවක්කාරකම. දෙවියන් වහන්සේ යමක් කියනකොට, කෙනෙක් කරහා යමක් කියනකොට විමසන්න ඒක එන්නේ දෙවියන් වහන්සේගෙන්ද කියලා. දෙවියන් වහන්සේගෙන් නම් ඒකට යටත් වෙන්න. ඒ මිනිස්සයා කවුරුණත දාලා නැහැ. අනේ නිසා මෙන්න මේ ගති ගුණ නැත්නම් මේ ගති ලක්ෂණ සබාව තුළ අපි අපි ඇති කරගත්තොත්, අපි මේ ක්‍රියාව කළොත් මම දන්නවා ස්ථිරවම දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට අසා මේ මහා අස්වැන්න, මේ ලංකාවේ අන්තිම අස්වැන්න කපා ගන්න අප සියල්ලන්ට දෙවියන් වහන්සේ මඟ පෙන්වයි කියලා. මෙහෙවයි කියලා. ආමෙන්. අපි ආඥා කරමු වහන්සේට. ස්වාමිනී, මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙමින්, බාර වෙමින් ඔබවහන්සේගේ සලස්මට මේ දේශය යටත් කරනවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී ඔබවහන්සේගේ නාමයේ දරණ ඔබවහන්සේගේ සෙනඟ ලෙස ස්වාමිනී අපි ඔබවහන්සේ ඉදිරියේ යටත් වෙමින් ඔබවහන්සේට යාඥා කරමින් කන්නලව් කරමින් මැදිහත්කාරකම් කරමින් ඒ වගේම ස්වාමිනී ඔබවහන්සේගේ මුහුණ සොයමින් ඔබවහන්සේ දකින්න ලෙස මේ දේශය දකින්නටත් ඔබවහන්සේ කියන දේ මේ දේශය තුල ඉෂ්ට කරන්නටත් ක්‍රියා කරන්නටත් මෙන්න අපි සූදානම් වී සිටිනවා. ඒ වගේම ස්වාමිනී අපේ දුෂ්ට මාර්ගවලින් අපි හැරෙනවා ස්වාමිනී. ස්වාමිනී අකීකරුකම මායක්කාරකමටත් හිතුවක්කාරකම රූප නමස්කාරයටත් සමානයි කියලා කිව්වා ස්වාමිනී. මෙන්න අපි අපේ අකීකරුකම ගැන ඔබ වහන්සේගේ කාරණාවල් සුළු කරලා සමහර අවස්ථාවල ඔබ වහන්සේ කියපු දේවල් නොකරපු අවස්ථා විශේෂයෙන් මේ දේශයේ සම්බන්ධව අනේ ස්වාමිනිය ගැන අපි ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේට අකීකරු වෙමින් ඔබ වහන්සේ තුල සමහර වෙලාවට ස්ටබර්න් වෙමින් සමහර වෙලාවට ස්වාමිනී හිතුවක්කාර වෙමින් ගල්සිත ඇති කරමින් හසුරුණු ආකාරය ගැන අපි ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා. ස්වාමිනී ඔබ වහන්සේ කියනවා එසේ ඔබ වහන්සේ ඉදිරියේ සිටිනකොට ඔබ වහන්සේ ඉහළ සිට බලා මේ දේශය සුව කරනවා කියලා කිව්වා ස්වාමීනි. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ ලංකා දේශය ඔබ වහන්සේගේ සුද්ධ වූ දෑත ලැබිබාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේම අපගේ ඉන්දිරා නිසා ඔබ වහන්සේම අපිට මඟ පෙන්වන නිසා ඔබ වහන්සේම අප ඉදිරියෙන් ගොස් මාර්ගයේ පිළියෙල කරන නිසා ඔබ වහන්සේම දොරටු හරින නිසා ස්වාමිනී වගේම ඔබ වහන්සේ දොරටු වසන නිසා ස්වාමිනී ඔබ වහන්සේම අපගේ ඉන්දිරා නිසා මෙන්න අපි සියලු ගෞරවය මහිමය ස්තුතිය ප්‍රශංසාව ස්වාමිනී අපි ඔබ වහන්සේට දෙනවා නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි අපිත් එක්ක එකතු වුණු ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි හෙට දවසේ කතා බහත් එක්ක එකතු වෙන්න සම්බන්ධ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි යම්කිසි පාඩම් මාලාවක් කරගෙන ආව ආලෝකය ගැන මේ ලෝකයේ ආලෝකය කියලා මේ දේශයට ආලෝකය දෙන්න ඔබ ඉදිරිපත් වෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි. මක් නිසාද මේ රට අන්ධකාරයෙන්ොත් ජනයා ඝන අන්ධකාරයෙන්ොත් වැසී තිබෙනවා. ඒ අයට දකින්න පුළුවන් වෙන එකම ආලෝකය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයයි. ඒ ආලෝකය විහිදවන්න උන්වහන්සේ පාවිච්චි කරන පහන නම් ඔබ මම. එනිසා අපි හෙට දවසේ නැවත මුණ ගැහෙන තුරු ඔබ සැමට ජෙසු පීටයි.